ट्रांसलेशन लिया में हिटी एक पालनी वाक के क्यों हुआ पालनी वाक के तमाई मामा पोता दिए इतु नहीं कि लाइक किया करने के यार तेरी मुझे ना मामा पोता दिए इतु नहीं मामा पोता दिए इतु नहीं थर्ड सेंटेंस के अंदर तुमने लिख कर देवने लिख कर सेकंड वन ओबा मैं ऐंदुम मारु कले युतुदर ओबा मैं ऐंदुम मारु कले युतुदर ओबा मैं ऐंदुम मारु कले युतुदर थर्ड सेंटेंस में प्रश्न पीली ऐ में प्रश्न इधर पीली तुरुत दिया ही तूने है ऐ में प्रश्न इधर पीली तुरुत दिया ही तूने है फोर्थ सेंटेंस मामा लियुमा क्लिविए ही तू नेत्र युतु में नेत्र है अरे उक्को में वहाँ के युतु में करा गाना मटा युतु के लाके उन्हाँ ना युतु ने में युतु में बैंड हो रहा है नेक्स्ट सेंटेंस अपिमे पाड़म कियविय युतुमद अपिमे पाड़म कियविय युतुमद अपिमे पाड़म कियविय युतुमद अपिमे पाड़म कियविय युतुमद अभी मैं पढ़ में किए भी है कि तुम्हें तो हसन ने अंगिया सत्य आवे नहीं तो हसन ने अंगिया इन्हों हसन ने तो है सान्या आशान्या नहीं है वाटर लिंक के कहाँ भी नहीं दूँगा ताईटी लगाते ओहू में ही वैध कलाई तूने युतु में नहीं है ओहू में ही वैध कलाई युतु में नहीं है ओहू में ही वैध कलाई युतु में नहीं है
ඔහු මෙය වැඩ කළ යුතුම නැද්ද? Next sentence, අපි ප්‍රශ්නය සාකච්ඡා කළ යුතුම නැහැ. අපි ප්‍රශ්නය සාකච්ඡා කළ යුතුම නැහැ. සර් මොකද්ද ආයි කියන්නකෝ? අපි ප්‍රශ්නය සාකච්ඡා කළ යුතුම නැහැ. Discuss. ප්‍රශ්නය සාකච්ඡා කළ යුතුම නැහැ. प्रश्न साकच्छा कल युतुम नै राइट नेक्स्ट सेंटेंस ඔවුන් මට ස්තුති කළ යුතුමයි යුතුමද ඔවුන් අපිට ස්තුති කළ 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 යුතුමද සංචාරකයින් මේ නැරඹිය යුතුම නැද්ද සංචාරකයින් මෙය නැරඹිය යුතුම නැද්ද සංචාරකයින් මෙය නැරඹිය යුතුම නැද්ද සංචාරකයින් මේ නැරඹිය යුතුම නැද්ද ඇය පින්තූරයක් යැවිය යුතුමද ඇය ෆොටෝ එකක් යැවිය යුතුමද Next sentence ඇය ෆොටෝ එකක් යැවිය යුතුමද ඇය පින්තූරයක් යැවිය යුතුමද Right. How many sentences now? 10 තව දෙකක් විතර ලියා ගමු නේ හරි සෙසොන් තරගයට සහභාගී විය යුතුමද සෙසොන් තරගයට සහභාගී විය යුතුමද සෙසොන් තරගයට සහභාගී විය යුතුමද මේ සහභාගී වෙනවට participate සෙසොන් තරගයට සහභාගී විය යුතුමද
Right. Last sentence. ඔවුන් මෙහි ජීවත් විය යුතුම අපි මෙහි ජීවත් විය යුතුම නැහැ 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 right okay are ethical yana inda nan gedaradi hondai ape school textbook ekata yan take your school textbook හරි අපේ යුනිට් 1 ඉවර කරාද මෙන්න මෙතන 1.9 වලනේ අපි හිටිය අවසානෙ මේක කියලා දුන්නද yes oh sir oh did we answer these questions did we answer about these questions Yes, you got answers to them, huh? No, sir. No. Okay, then let's check the answers, huh? All right. In an Ganda activity book, take a activity 1.9. Activity 1.9. අලුත් අවුරුදු සැලසුම් නැත්නම් අවුරුද්දේ සැලසුම් මොනවාද කියලා අහලා හරි එහෙනම් අපි ඇක්ටිවිටි 9 පාර්ට් B B කියන කොටසේ ආන්සර් එකට අපි ලෙටර් එකක් එනම් පොඩි ලෙටර් එකක් ලියමු ආන්සර් එක විදියට හරි දැන් අපිට පේනවා ඇක්ටිවිටි 1.9 වල මෙතන අමිත රෝට ලෙටර් අමිත ලියුමක් ලිව්වා එයාගේ පෑනේ ඒ කියන්නේ 10 වෙනි පිටුව මම කියවන්නේ 10 වෙනි පිටුවේ ඒ කියන්නේ මෙන්න මෙතන ස්ක්‍රීන් එකේ වුණා මම අපෙන්නා මේ තියෙන ලියුම හරි අමිත ලියුවා එතකොට ලියුමක් එයාගේ පෑනේ විතුරිය වෙන රුසියාවල ඉන්න රුසියාවේ ඉන්න ස්වෙට්ලානා එතකොට ඒ විදිහට දැන් ඔයා යවන කෙනානේ දැන් ඔයා යවන්නේ ඔයා තමයි මේ ලියුම ලියන්නේ එතකොට යවන්න අපි කියන සෙන්ඩර්ස් ඇඩ්‍රස් එක මුලින්ම මේ නියුම ලියන්න ඕන. අපි දැන් එහෙම ලියමු. ඔයාලට මම උදව් කරන්නම්. හරි? වාර්ත එක ලියන්න උත්සාහ කරමු අපි. හරි. දැන් එතකොට මේ ලෙටර් එක දිහා බලා ගන්න මේ ලෙටර් එක වගේ අපි මොඩල් එකක් කියමු. ඔච්චර ලොකුවට ඕනේ නැහැ. මූලික විස්තර ටිකක් අහලා එයාගේ අලුත් අවුරුද්ද සැලසුම් මොනවාද කියලා අහලා ලියුම ලියමු. හොඳයි. දැන් හැමෝම එහෙනම් මෙලකට කිය ඔයාගේ ඇඩ්‍රස් එක දාගන්න මෙතන ඉහළ කෙළවරේ තමන්ගේ ඇඩ්‍රස් එක දාගන්න දැන් නම්බර් එකක් තියෙනවා නම් නම්බර් A tenth step 10 වෙනි පියවර ඒ වගේ temple rod
ඔයාගේ ඇඩ්‍රස් එක ලියන්න දැන් මම මෙලියනවා නෙමෙයි මම නිකන් ලියන්නේ පොල් ගාවල පුට්ලම් නම් පුට්ල ෆුල් ස්ටොප් තමන්ගේ ගෙදර ඇඩ්‍රස් එක දාගන්න මුලින්ම एक्सपीरियंस එමක ඇඩ්‍රස් එක තියාගින් අද දිනේ දා ගන්න ඕනේ මෙතන ඩේට් එක දාන්න. එතකොට අපිට පුළුවන් 8 ජනවාරි 2022 full stop. එතකොට ශ්‍රී ලංකා කියලා දාන්න නැද්ද? ආ ඒකක් දාන්න මට ඒකම පුළුවන් කියලා. ශ්‍රී ලංකා දා ගන්න. මම ශ්‍රී ලංකා කියලා දාන්න. අපි ඉතරක් නේ කොහෙද ලියන්නේ? ආ ශ්‍රී ලංකා. දැන් ඒක දාගන්න. 8 ජනවාරි 2022 ඊළඟට අපි ඩේට් එකට පස්සේ ආමන්ත්‍රණය ඩියර් ඩියන් විදේශික යාළුවෙක් නම් අපි ෆොරින් නේම් එකක් දා ඩියර් පීටර් ඩියර් සේන් ඩියර් කේන් ඩියර් කෙවින් ඩියර් පිලිප්ස් රයිට් ඩියර් ලියොන්ස් ඩියර් ලැන්ඩා right ඒ වගේ නමක් දාගන්න. ඒක තමාවක් දාන්න ඉතින්. මේ මේ ෆයිනන්ෂියල් මාක්ස් හරියට දාගන්න. හරි? උඩ තියෙන පොඩම අපි ඔන්න තමා දාගෙන ඇවිල්ලා තියෙන්නේ මේ. පොල්ගාවල කියලා පොස්ට් ඔෆ් දාලා තමාවක් දාලා ශ්‍රී ලංකා කියලා පොස්ට් ඔෆ් දාන්න. ඩේට් එකක් කියලා පොස්ට් ඔෆ් දාගන්න. ඊය ඇන් කියලා තමාවක් දාගන්න. ඒ තමයි ලෙටර් එකේ දා මූලික කොටස් තුන ඔන්න. ඔතෙන්ට ලකුණු उत्तर එයා මේ ලියුමෙන් ඔයාට ඒ රට පිළිබඳ රටේ විශේෂ ස්ථාන පිළිබඳ ෆොටෝස් ටිකකුත් එවුවා කියලා හිතන්න. හරි? එයාගේ පවුලේ ෆොටෝස් ටිකකුත් රටේ පින්තූර වගේ ඔයාට එවුවා කියලා හිතාගන්න. හරි. එහම හිතලා එහෙනම් අපි ලියුම පටන් ගමු. කොහොමද ලියුම පටන් ගන්න? අර ලෙටර් එක බලන්න මේකේ තියෙනවා thank you very much for your letter and the lovely photographs. Of everything is going with at your hand. ඔබටත් එහෙමම ඕන ලියන්න පුළුවන්. ඔබටත් ඒ වගේ ආරම්භයක්ම ගන්න පුළුවන් කොහොමද? Thank you very much for your letter and the lovely photographs. Full stop. Hope everything is going well at your end. බලාපොරොත්තු වෙනවා ඔයාගේ පැත්තෙන් හැමදේම හොඳින් සිදු වෙමින් තියෙන බව. ඒ කොටස් දෙක ලියන්න. ඔයාත් ඔයාගේ ලියුම ඔය කොටස් දෙක ලියා ගන්න. Mulimaliyamu, thank you very much for your letter and the lovely photographs. Yeah. Practice karna meliyum aap kiya gar.
Sir, methenta lovely nathuwa beautifully by the danna. Pulwa, pulwa, kama. Beautiful kiyala danna. Fully devi, eh? Lovely. Ethenna onna beautiful photographs kiyala kama. Enata nice photographs. Ena sar kama thae. अरे पहले वहाँ के लिए हुआ था आओ आओ सर नहीं ओ देवरी वहाँ के वो यहाँ हमें कलियाँ न पटाकर तो ना एक बार यहाँ ने कटी लोग नहीं न तंग अपने विनाश कर लो ना किया ना पुलवा तब इतने क्या ने होप योर थिंग इज वेल एट योर एंड किया ने करे एक आपका रहता है न तंग आई थिंक दैट यू आर डूइंग वेल के लिए वहाँ क्या किया ना पुलवा आई थिंक किया कोई वाक्य के लिए वाक्य मांग के नेता में के लिए आगे निकलूँगा आई थिंक दैट यू आर डूइंग वेल आई थिंक यू आर डूइंग वेल फुल स्टॉप अरे देन यहां के इन्होंने आई वाज अ लिटिल बिजी ड्यूरिंग द लास्ट वीक्स फ्यू वीक्स वी हैड अ लॉट ऑफ वर्क टू आवर टू डू एट स्कूल आई प्रिपेयर्ड प्लान टू कंप्लीट ऑल द स्कूल वर्क ऑन टाइम අපිට ඒකට වෙනස් කරලා අපි කියනවා එකක් අපි කියමු මම නැත්නම් අපි ස්කූල් එකේ ඉංග්‍රීසි ක්ලබ් එක නැත්නම් ඉංග්‍රීසි මීට් එක English Day celebration එකට සූදානම් වුණා. ඒ සඳහා මම වැඩ කරපු සමම ටිකක් වැඩ අධික වුණා, කාර්ය බහුල වුණා කියලා. හරි. දැන් මොකද ලියන්නේ? I was busy. මගේ නිගන්නේ. I was busy. During the last couple of weeks, possibly something they came at the Yamadadika, as we were. Getting ready for the English Day celebrations. English Day celebration. Well, you know, Mama Tika, Mama Radhika, Una, Pasuke, Sathi Dekedi. අපි සූදානම් වෙමින් හිටියා English Day celebration එකට. දැන් අපි හේතුවක් කියනවා. මොකක් හරි එහෙම හේතුවක් කියන්න ඕනේ දැන් ලියුමක් යවන්න පාරක් වුණා නෝ වගේ. ඒ වගේ පොඩි හේතුවක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මට අසනීප වුණා පහුගිය දවස් කිහිපේ. මට වුණ හැදුනා. ඒ නිසා මට වාඩ ලියන්න බැරි වුණා වගේ. අර රීසන් එකක් අපි කිව්වොත් හොඳයි. මේක ලියනකොට विविध हेतु आट इंग्लिश क्लब फैमिली मेंबर्स
එතකම මට එන්න හිතුණ ඇත්තටම නැත්තම් මට ආසයි වගරක් ඇවිල්ලා බලන්න ඔයාගේ ওই ලස්සන ස්ථාන කියලා වගේ අපි අදහසක් ඊළඟ ඡේදෙ කියමු. හරි? අපි කොහොමද කියන්නේ? මම ගොඩක් සතුටු වුණා. I was happy very much. I was happy very much. I was happy very much by seeing that he mean by seeing your by seeing of your family Paule photos family photos and family and the country photos will come right family and the beautiful photos of your country මට ආසයි බලන්න ස්ථාන වගරට දවසක කියලා කියමු ඈ මට ආසයි I wish to see those places of your country of your country I was happy very much by seeing of your family and the beautiful photos of the of the country of your country කියලා ගමු. එතන ඔපොඩි පස්සේ your කියලා දාගන්න. Of your country I wish to see those places of your country. අනේ අපි ගමු I wish to see those places one day කියලා ගමු දවසක. එතකොට ඇති ඈ. One day. උනේ නිවන And asai balan wa koi stan dawsa. Sorry. ඒක ගලියුවම අපි තව පොඩි පැරග්‍රාෆ් එකක් ලියමු. එයාගේ මොනවා හරි ජයග්‍රහණ අධ්‍යාපනයේ ලබපු ජයග්‍රහණයක් ගැන එයා සඳහන් කරලා තිබුණා කියලා හිතමු. එයා ඒක ලියුවේ. එතකොට එයා best results අරගෙන තිබුණා කියමු අවුරුද්දේ එයාගේ පාසලේ. ඉතින් ඒ නිසා අපි ඒ ගැන අගය කරලා එයාට wish කරමු. හරි? මේ වගේ දේවල් ලියුනේ වෙනවනේ සාමාන්‍ය. මේ මම කියන්නේ ඔයත් එහෙම තමයි. ඔයාගේ හොඳම දේවල් නේ අපි ලියන්නේ යාට. යාළුවට. හා? වාගේ achievements වා කරපු දේවල් හරි ඉතින් එයා ඔයා හිතන දැන් එයාගේ ලියුම එයා සඳහන් කරලා තිබුණා එයා හොඳ results best results ගත්තා කියලා ඒ පාසලේ හරි අපි ඒකට wish කරමු එහෙනම් කොහොමද කියන්නේ මට සතුටුයි දැනගැනීමට ඔයාගේ ප්‍රතිඵල ගැන මේ වසරේ අපි ගමු මට සතුටුයි I was මා ප්‍රමෝදයටපත් වුණා කියලා අලුත් වචනයක් අපි ගමු I was delighted to know the result of your I was delighted to know the results of you
සතුටට පත් වුණා ප්‍රමෝදයට පත් වුණා ඔයාගේ ප්‍රතිඵල ගැන දැනගෙන තමාවත් දාලා අපි හම් කොහමද How did you get such a best result? ඔබ කොහොමද වෙන්නේ උසස් ප්‍රතිඵලයක් ලැබුවේ? Best result. Question එකක් අහන්න යාට හොරි ඉන්න උත්තර දෙයි. Right? What are your plans of studying? What are your plans? මොනවද ඔයාගේ පාඩම් කිරීමේ රහස්? What are your නැත්නම් මේ සැලසුම්? What are your plans of studying? මොනවද ඔයාගේ පාඩම් කිරීමේ සැලසුම්? I like to know them. I like to know them. මම ඒවා දැනගන්න කැමතියි. Please let me know. කරන කල මට දැනගන්න සලස්සන්න. Let me know. Please let me know. And I don't forget to wish you. I don't forget to wish you. Asked best of luck. Yeah, wish karan manat karan hai. Wish best of luck here. Full stop. Right? දැන් අපි ලියුමේ අවසාන කොටසට එමු. දැන් ඕන දෙන්නට දෙන්නගේ විස්තර කියලා එයාගේ දයන්තරව විශ් කරලා දැන් අපි අහමු අවසානයේ අපට ලියුමේ කියනවා ඇයගේ හෝ ඔහුගේ අවුරුද්දේ සැලසුම් මොනවාද කියලා විමසන්න කියලා. ඔයාගේ කිව්වොත් එයාට දැන් ලියන්න දෙයක් නැහැ. ඒ නිසා ඔයා ප්‍රශ්නයක් අහලා දාමු. ඊළඟට එයාත් ඔයාලා ගැන අහලා එවයි ඉන්නේ. So, come on, so eating and so and what are your new year plans? Action mark. I would like to know them. I will write you again when I am free. Please convey my opinion. My regards to your
family members. Please convey my regards to your family members. Right? මෙලියම අවසානයේ තියෙනවා by the way කියලා කියලා. හරි අපි කමක් නැහැ. ඊට පස්සේ අවසන් කරමු. ඔව්, thank you. ඔව්, අදන ලව් කියලා තියෙනවා නකොන ලව් කියලා යන්න පුළුවන්. තමා යකින් වාගේ නම දාන්න. අමාෂා. එනික ලියා ගන්න එතනින් අවසන් කර ගන්න මෙතනින් ඉවර වෙනවා එතකොට ඒ කොටස. ඔයගේ වාටල මොඩල් එකක් විදිහට තව වෙනස් කරලා ඕනනම් ලියන්න ඔන්න ඔයගේ දේවල් ඇතුළත් කරලා තමයි අපි සාමාන්‍යයෙන් මේ පේන රේට් එකක් කියනකොට ලියන්නේ. පෙන් පෙන් කරනකොට. පාසලේ දේවල්, අධ්‍යාපන කටයුතු, පවත්වපු ක්‍රීඩා වල ජයග්‍රහණ, ක්ලබ්ස් එක එක ක්ලබ්ස් තියෙන්නේ ඉංග්‍රීසි ක්ලබ් එක, ඩ්‍රාමා ක්ලබ්ස් ආ dancing competition මේ වගේ මේ තොරතුරු තමයි ෂෙයා කරගන්නේ. එතකොට ඒ ඒ රටවල් වල තියෙන පින්තූර, family photos වගේ දේවල් අපි ෂෙයා කරගන්නවා. ඒ ගැන තොරතුරු අහනවා. ඇති ඔය දේවල් තමයි ලියුම් සඳහන් වෙන්න ඕන. ඇත්තටම දැන් ගොඩක් කලකට ලියුම් ලියන අඩුයි. ගොඩක් කලකට එක්ක මේල් එකක් නැත්නම් කෙටි පරිදි හරහා තමයි පෙන් පෙලා අදහස් කොමාල් කරගන්නේ. थैंक यू नहीं पुते